මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ටච් කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. අද මම හිතුවා මම මගේ ගෙදර විසි කරන පොල් කටුවලින් ලස්සන වැඩක් කරලා තියෙන විදිය ඔයාලට පෙන්වන්න ඕනි කියලා. මම සාමාන්‍යයෙන් ගොඩක් කලාවට වියදම අඩුවෙන් තමයි මේ දේවල් කරන්නේ. මේක බලලා ඔයාලට පුළුවන් තව මේක වැඩි දියුණු කරගෙන ලස්සනට තව ටිකක් වියදම් වැඩි කරලා ඉටිපන්දමක් ලස්සනට හදාගන්න. අපේ වත්තේ කපලා ඊට පස්සේ ටිකක් පරණ වෙලා දිරලා වගේ තිබ්බ ගහක කොටසක් මේ විදියට මම අරගෙන ඇවිල්ලා මගේ ගෙදර මෙන්න මේ විදියට සැරසුවා. මම මේකට ගත්තා මෙන්න මේ විදිය සාමාන්‍ය ඉටිපන්දා දෙකක් මෙන්න විදියට පුංචි කෑලිවලට කපලා ගත්තා. ඕන කෙනෙකුට මේ විදිය ඉටිපන්දා ඕන තරම් ගන්න පුළුවන්නේ. ඒක නිසා මේ ක්‍රමේ තමයි ලේසිම. ඊළඟට පරණ භාජනයක් හොයාගන්න මේ ඉටි ටික තිය කරගන්න. මම ගත්තේ මේ විදියට පොල් කටුවක් සුද්ධ කරලා. ඊට පස්සේ අපිට මේකේ ඕනෙ වෙනවනේ දැල්ලක් හදාගන්න. එතකොට ඒකට මේ විදියට තිරයක් මම පුංචි රෙදි කෑල්ලක් කොටන් රෙදි කෑල්ලකින් ටිකක් ලොකු වෙන්න වගේ. එතකොට ලොකුවට දැල්ල පත්තු වෙනවා. ඒක නිසා මම මේ විදියට ඔන්න තිරයටත් මේ විදියට රෙදි කෑල්ලක් දැම්මා. මම කතුරෙන් මේ විදියට තමයි ඒ තිරේ අඩියටම දාන්න ඕනේ. ඒක නිසා මේ විදියට කතුරක් ආධාරයෙන් තමයි රඳව ගත්තේ. ඔයාලා ඒකට ඉතින් ඔයාලට පහසු ක්‍රමයක් හොයාගන්න, මට පහසු ක්‍රමය මේ. දැන් ඉටි ටික භාජනයට දාලා මේ විදියට රත් කරන්න. පොඩ්ඩක් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ඒක වීඩියෝ වෙලා නැහැ. මම ඉටි ටික දාපික. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදියට ටිකක් රත් වෙනකොට ඉටි මේ විදියට ලස්සනට දිය වෙනවා. දැන් ඒ දිය වෙච්ච ඉටි ටික මේ විදියට දාන්න ඔයාලා කැමැති භාජනයකට දාන්න පුළුවන්. ගොඩක් වෙලා යන්නේ නැහැ. හරිම ඉක්මනට මේක සෙට් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් අර දැල්ල ටිකක් මම මේකේ උඩට වෙන්න දැම්මනේ. මේ දැල්ල මේ තිරය කපා ගන්න ඕනේ. කතුරක් අරගෙන ඒ තිරය දැන් මම කපනවා. පොල් කටුවකට විතරක් නෙවෙයි, ඔයාලා කැමති භාජනයකට මේ ඉටි දාලා කැමති විදියකට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකට ඔයාලට පාට ඕනි නම් ඔයාලට කලරින් ටිකක් දැම්මාම පස්සේ කැමති පාටවලටත් හදාගන්න පුළුවන්. අපේ ගෙවල් වල අපි පාවිච්චි කරපු ඔය පෝසලීන් කප්ස් වගේ ඒවා තියෙනවනේ. අන්න ඒ වගේ දේවල් මේ වගේ ලස්සන වැඩකට යොදා ගන්න පුළුවන්. කිසිම බයක් වෙන්නත් නැහැ. මොකද ගොඩාක් රත් වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. ඒක නිසා අන්න ඒ වගේව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මේ අපි උණු කරගත්ත ඉටි එක ටිකක් හොඳටම නිමෙන්න තියලා ඊට පස්සේ සාමාන්‍ය වීදුරුවක හැඩයට වගේ මේ විදියටම අර තිරය දාලා ඒ වීදුරු හැඩයට ගන්න පුළුවන්. ඉස්සෙල්ලම පොල් තෙල් ටිකක් එහෙම දාලා ඒ වීදුරුව වටේට දාන්න. එතකොට තමයි ගැලවෙන්නේ, නැත්තම් ඇලවිලා ඉන්නවනේ. දැන් මේක පුංචි දෙයක් නෙමෙයි. නිර්මාණශීලී හැකියාවක් තියෙනවා නම් මේකෙන් ලොකු දේවල් කරන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට පත්තු කරලා ඊට පස්සේ නිමලා තියලා ආයි අපිට ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. මේක ගොඩක් කල් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ ඉටිපන්දම පත් වෙනකොට ගෙදර පුරාම සුවඳ එන්න ඕනි නම් අපිට පුළුවන් සිනමන් ඔයිල් වගේ ඔයිල් එකක් දාන්න.
ඒක දාන්න ඕනේ අර උණු කරනවනේ, ඒ උණු කරලා නිමෙන්න තියෙනවනේ ඒ වෙලාවට දාන්න. ආයෙත් අසන වීඩියෝ එකක් අරගෙන මම එනවා. ඔයාලා සියලු දෙනාම සතුටින් සැහැල්ලුවෙන් ලස්සනට ජීවත් වෙන්න. එහෙනම් මම ගිහිල්ලා එනවා දළදා සමිඳු පිහිටයි. අයබෝවන්.